වර්තමාන වෙන විට අපි අපේ රටේ ඇත්තරම කාබනික වගාවන් ඒ වගේම පරිසර හිතකාමී වගාවන් පිළිබඳව අපි දැන් නිතර කතා කරන්න පටන් ගන්න තියෙනවා. ඉතින් ඒ සඳහා විශේෂයෙන් අපේ ගොවි ජනතාව මේ දේවල් වලට නැඹුරු කරලීම කෘෂිකර්මයේ නිලන නිලධාරීන් විදියට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදියට අපි ලොකු උත්සාහයක් ගන්නවා මේ දේවල් ගොවි ජනතාව අතර ප්‍රචලිත කරන්න. ඉතින් අපි අද උත්සාහ කරනවා මේ වගේ පරිබෝධනාශක කීපයක් ගොවි ජනතාවට හඳුන්වා දෙන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විදියට ඒ දේවල් ඉදිරියේදී මේ වගා බිම්වල ප්‍රධාන වශයෙන් ඉදිරි කාල පරිච්ඡේදය තුල මේ පරිබෝධනාශක සමහර දේවල් ඔබට පසුගිය කාලීනව භාවිතා කරපු දේවල් ලබා ගන්න නොහැකි වේ. ඒ සඳහා විකල්ප විදියට මේ දේවල් ඔබට යොදා ගන්න පුළුවන්. ප්‍රධාන වශයෙන් පරිබෝධකයා ඔබේ මේ සාකයට නැත්නම් ඔබේ භෝග වගාවට ආපු විගස මේ දේවල් මේ පරිබෝධනාශක යොදා ගන්න වෙනවා. වසංගත විදියට ආවට පස්සේ මේ දේවල් ඉදීමෙන් ඔබට ප්‍රතිඵලයක් ලබන්න අසීරු. ඉතින් අපි අද සකස් කරන්න සූදානම් වෙනවා වසර ගණනාවක් තිස්සේ ගොවි ජනතාව අතර මම හිතන්නේ මේ දේවල් ප්‍රචලිත වෙමින් තිබෙනවා. ඉතින් මේ නැවත ඔබට මේවා මතක් කරලා දීම අපේ යුතුයමක් විදිහට අපි සලකනවා. ඉතින් ඒක තමයි මේ සුදුළුන් නිස්සාරකය කියලා අපි සකස් කරන්නේ. මේ සුදුළුන් කියන්නේ මේ වගේ කෘමීන් පාලනය කරන්න පුළුවන් පරිබෝධනාශකයක් විදිහට යොදා ගන්න පුළුවන්. අපිට ලීටර් 16ක ටැංකියකට අවශ්‍ය පරිබෝධනාශක ප්‍රමාණය සකස් කරගන්න සුදුරුණු ගත්තොත් සුදුරුණු ග්‍රෑම් 400ක් විතර අපිට මේ සඳහා යොදා ගන්න පුළුවන්. භූමි තෙල් මිලිලීටර 40ක් ඒ වගේම සබන් කුඩු ග්‍රෑම් 40ක් මේ සඳහා යොදා ගැනීම හැකියාව තියෙනවා. ජලය ලීටර 4ක් මේ සඳහා මූලිකව පාවිච්චි කරනවා මේ මිශ්‍රණය හදාගන්න. ඊට පස්සේ තනුක කිරීමේදී ඉතිරි ප්‍රමාණය අපි සකස් කිරීමේදී යොදා ගන්නවා. ඉතින් අපි බලමු මේක සකස් කරන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලාම මේ අපි ලබා ගන්න සුදුළුණු ටික වංගෙඩියක දාලා මේ විදිහට තලා ගැනීමට ලක් කරනවා. මේ ආකාරයට සුදුළුණු ටික හොඳින් තලා ගන්න ඕනේ වංගෙඩියක් හරි නැත්නම් ඔබට බ්ලෙන්ඩරයක් ලබා ගන්න පුළුවන් නම් මේ බ්ලෙන්ඩරයක් භාවිතා කරලා වුණත් මේක මේ තලා ගැනීමේ නැත්නම් බ්ලෙන්ඩ් කර ගැනීමේ හැකියාව තියෙනවා. අපි කරන්න ඕනේ සුදුළුණු ටික හොඳින් ප්‍රථමයෙන් තලා ගන්නවා මේ විදිහට. මේක බාස්කට් එකකට දා ගන්නවා. මේ ආකාරයේ ප්ලාස්ටික් භාජනයකට දා ගන්නවා අපි කොටාගත් සුදුළුණු ටික. ඊට පස්සේ අපි මේ තලාගත් සුදුළුණු වලට භූමි තෙල් විශේෂයෙන් භූමි තෙල් වලින් කරන්නේ මේ සුදුළුණු එකේ තියෙන රසායනික සංයෝග හොඳට දියකල්ලා මේ දියකර ගැනීම දියකල්ලා හොඳ ද්‍රාවිතාවයක් ඇති කරන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒකට අපි සුදුළුණු ග්‍රෑම් 400ක් මේකෙදි ගත්තේ ලීටර් 16 ටැංකියකට එක නිසා භූමි තෙල් මිලිලීටර් 40ක් මේ වගේ අපි මේ මිලිලීටර් 10 කුඩා කප් එකක් ඒ විදිහට භාවිතා කරලා මේකෙන් හතරක් අපි සුදුළුණු වලට මෙහෙම යොදා ගන්නවා. අනතුරුව අපි මේ හොඳට මේක මිශ්‍ර කරනවා භූමි තෙල් ටික මේ සුදුළුණු වල කවලම් වෙලා වෙන විදිහට හොඳට මිශ්‍ර කළා. එතකොට මේ මිශ්‍ර කරනකොට හොඳ සර ගන්ධයක් මේකෙන් එනවා. ඔයගොල්ලෝ මේ ප්‍රායෝගික අත්දකින්න පුළුවන්. ඔබ ගෙදර මේ සුදුළුණු නිස්සාරක හදලා බලන්න. එතකොට මේ ප්‍රායෝගික අත්දැකීම ඔබට ගන්න පුළුවන්. ඒක බලන්න. එතකොට ඔබ සමහර පසුගිය කාලේ පරිච්ඡේදයේ රසායනික කෘමිනාශක භාවිතා කරා නම් එයා සමාන සුමුදක් මේකෙදි ලැබෙනවා. එතකොට මේ සැර නිසා තමයි අර පරිබෝධකය අපිට ශේෂ්ත්‍රයෙන් පලවා හරින්න හැකියාව ලැබෙන්නේ. එතකොට මෙහෙම මිශ්‍ර කරගත්ත මේ භූමි තෙල් මිශ්‍ර කරගත්ත සුදුළුණු අපි පැය 24ක් තබනවා. ඒ හොඳට අර ද්‍රාවිතාවේ රසායනික සුදුළුණු වලින් රසායනික සංයෝග හොඳට ද්‍රාවිතාවේ ඇති වෙන්න පැය 24ක් තබා ගන්නවා. පැය 24ක් මේ විදිහට සුදුළුණු අපි භූමි තෙල් දාලා තබා ගැනීම පස්සේ අපි ඒකට තව හදා ගන්නවා සබන් කුඩු ග්‍රෑම් 40ක් යොදාගෙන ඒ සඳහා වතුර ලීටර 4ක් භාවිතා කරනවා. මේ සබන් කුඩු ග්‍රෑම් 40 වතුර ලීටර 4 මේ ආකාරයට දිය කර ගන්නවා. හොඳින් දිය කර ගන්නවා. සෑම විටම මේ පරිබෝධනාශක හදන අවස්ථාවක උනත් මේ වගේ තම අත්ආවරණ ග්ලව්ස් එකක් වගේ පාවිච්චි කරලා කරනවා නම් ඇත්තරම ඒක ආරක්ෂා සහිතයි. ඒ වගේ අනුගමනය කරනවා නම් සෑම අවස්ථාවම ඉතා ප්‍රායෝගිකව හොඳයි කියන එකත් මේ අවස්ථාවේ මතක් කරනවා. ඉතින් මේ ආකාරයට දිය කරගත්ත සබන් කුඩු ද්‍රාවණය අපි
භූමිතෙල් දමාලා අපි තියා සකසගත්ත සුදු ලුණු ප්‍රමාණය අපි මේකට මේ ආකාරයට අපි හොඳට දිය වෙන විදියට සබන් ද්‍රාවණේ මේ සකසගත්ත සුදු ලුණු අපි දිය කර ගැනීම සිදු කරනවා. එහෙම දිය කරගෙන මේක ඇත්තරම මේ වගේ රිදිකැලලා භාවිතා කරලා පෙරා ගැනීම තමයි ඊළඟ අදියර වෙන්නේ. ඊට පස්සේ මේ විදියට සකස් කරගත්ත නිස්සාරකය අපි මේ වගේ ලොකු භාජනයකට පෙරා ගන්න මේක අවස්ථා කීපයක් අපිට 3-4 පාරක් වගේ පෙරා ගන්න පුළුවන් නම් හොඳයි. ඒ පෙරා ගැනීම තුලින් අපිට වාසියක් අත් වෙනවා. මේක ෆේස්ට්‍රේට යොදන්න ගියහම ස්ප්‍රේයර් එක අපේ නැත්තම් ඉසිනේ නොසෙල්ලල හිරවීම හිරවෙනව නැත්තම් මේ කැබලි ඒක නිසා අපි 3-4 පාරක් මේ වගේ රිදිකැලලා භාවිතා කරලා පෙරා ගැනීම කරගන්නවා. මේ ආකාරයට දැන් සුදුළු නිස්සාරකය අපි සකස් කරගෙන තියෙන්නේ. මේකට ඊට පස්සේ ජලය අපි යොදා ගන්න අවශ්‍යයි. ජලය අපි මේ නිස්සාරකය සකස් කරගත්ත ප්‍රමාණයට 4 ගුණයක් වතුර යොදලා තනුක කරලා තමයි අපි මේක ශේෂ්ත්‍රයට යොදන්නේ. මේක ඇත්තරම තබා ගැනීමක් අපි කරන්නේ නැහැ. සකස් කරගත් වහාම අපි ශේෂ්ත්‍රයට යොදන්න පුළුවන්. ගබඩා කර ගැනීමක් අවශ්‍ය නැහැ. මොකද දින ගණනාවක් මේවා තියාගත්තොත් මේවා ඇතුළේ තියෙන සංයුතිය වෙනස් වෙලා අපිට අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ලබා ගන්න බැරි වෙනවා. ඒක නිසා මේක සකස් කරගත් වහාම අපි ගිහිල්ලා අපේ ශේෂ්ත්‍රයේ තියෙන භූමි පරිපෝෂකය පාලනය කරගන්න මේක උදාගන්න. හරිත සමාජ ආර්ථික රටාවක් තුළින් සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්.